අර මේ මොකදද පොතේගදමට පොතුමතග හම්ු නර ගසයන හමුදුරුන්ගින් අහන්න හතුරු රජුතුම ප්‍රශ්න ත ිලින්ඳ ප්‍රශ්න පොතේහම්බර නම ලින්ද රජ්ුමහන මේ නගසන සවන්ම රහතවා න අසන්කෙතෙගර කියලා පවතින්න මේ නිවනමේ අක්සන්කෙතේ කිය පවතිනවාදියලොකබ ග ාජු ස මේ රහතවාස දේශනා කරන නිවන්නයි ආකාසය කියලා කාශ කියල දැත්වට තර්මයකු හැටි සඳන්නන ඇත්තගේන්න සෙක්කල දෙැ ආකාශ ධාතුව අනිෂ්පාන්න ධාතුවක් ඒ අයිති සංකත ධර්මවලටයි දැන් ගත්තහම රූප විසියටටත්තියන රූප විසි අටයෙන් දහටත් තියන නි්පාන රූප දහයක් තියෙන අනිෂ්පාන්න රූප ඒ දහයින් එකක් තමයි ආකාශ ධාතුූ. එතකොට ආකාශ ධාතුව අයිති රූප කියන සංකට කොටසට එහනම් ආකාස ධාතුව කියන සංකතයයක් අරිම මතත් මේ ප මේ ප්‍රංක කිය තියන ති මි ප්‍රශ න මේහමමිලද ප්‍රශනය තිස්නි හරි තිස් දෙකන හරි ප්‍රශ්නිතියන ඒකට උත්තර ති බේ මේ නිවනයි ආකාසය කියලා මේ අසංකට කාසේ ගැන සංකත ධර්මය සංකමකාේ කාල ස අවකාශයයි කාලයයි දෙකම සංකත අවකාශයේ බෞදධින දැන කාලයේ පෞතින කාලයයි අවකාශයයි සංකත අවිද්‍යාව නිසා අවකාශය සකස්යවා කා තන්නාව නිසා කාලය සකස්යෙන් ආශ්‍රව නිසා අවකාශය සකස්සයන අවකාශ පහත් වූ ආ ආශ්‍රව නිසා පහළ ආශ්‍රව නිසා නත් තම් මේ ආශාව කියනෙක පහත් ධර්මය බුදුෝජානස ප තුච්ච ධර්මයා එ නම් මේ වහත් ආශ්‍රාව වහත් ආශරෝ දහමි පහත් ආසවක ලෝකයකින අදහසිීම නිවී සියලු ආශ්‍රෝ පහත් මොකද නිවනින් පහලට දාන සියලු මාශ්‍ර පහත් එනිසා ආශ්‍රව හේතුවෙන් අවකාශය සකස් වෙනවා ශේවන ධර්මයන්ට එමත්තක් ෂේ ධර්මයන්ට එමනත්ං කෙලෙස් ධර්මවට ඇලුම් කිරීම නිසා ශේවන ධර්මයන්ට ආලය කිරීමෙන් කාලය හටගන් එනං ආශ නිසා අවකාශය සකර්යෙනවා කාලය තන්හා නිසා කාලය සකස්සයෙන. අවිද්‍යා තන්හා නිසා අවකාශේෂසා කායේ පවතින අපේ ඔ ගැන ඉස්සරහතා ගැබරට විග්‍රාරණ ඔය සංකට ධර්ම ඇතේ මේ වෙලා කෙටන් විග්‍රහා කරන්න එහෙමනන් යම්ගිසි තැනක සඳහන් වෙනවනම් අවකාශය අසංකතයක් කියලා එසා කල්ලෙම වැති ප්‍රකාශය. ඒක සමහිට නාකසේන මහරත න්ස දෙසනා කරප ගන්නේ පසෙ කාලෙ කවරහටි ප්ඩිතකමට ඩියෙන් ලියන්න කියප එක ඔයආ දිට පන්තියන කොමත් දන්න අද මෙන්න මෙහම අරතියන්නේ ඔොන බන්න අනිෂ්පන්න කියපු වාචන වැරදිීර තේරුම් අර ගත්තා අනිෂ්පන්න කියන වචන වැරදි අර්ථයක් ගත්තා නිෂ්පන්න කියලගෙන සකස් වෙච්චේ අනිස්පන්න කියන සකස් නෝ කියන අදහස ඔන බාන ගත්ත වැරදි අදහස න් නිෂ්පන්න ධාතු සහ නිෂ්පණධාතු නිෂ්පන්න රූප සහ අනිස්පන්න රූ එතකොට දැන් පටව්‍යාපෝ තේජ වායු කිය ධාතු හ නිෂ්පාණ ධාතු නැතන් නිෂ්ාණ රූප මහාභූත රූප හැබැයි ආකාශ ධාතුුව කියන එක ආකාශ රූපය කියන අනිෂ්පණ ධාතුුවක් අනිෂ්පණ රූපයක් ඇයි එහෙම කියන්න දැම් පටව්‍යාපෝ තේජ වායෝ කියන මේ ධාතු හතර යාංගිසි තැනක පවතිනවාන මෙන්න මේ ධාතු හතරේ සංගෘති අනුව ධාතු හතරේ පෙළ ගැස් මනුව හැඩ ගැස් පඳුව එහි පවතින යම්කිසි හිඩසාහ අවකාශයක් පවතිනවා ඒකට තමයි අවකාශ ධාතුවකයන් කුහර ස්භාව එකඇන්න පට ව්‍යාපෝත්තයජෝ වායෝ කියන ධාතු හතර එකට එකක් මොුණග හිලා සංගෝජන සකස්ේදද මේ ලෝකයේ අච්චේතනික සචේතනික මෙන්න මේ බන්ධන්න ඇතුළේ පවතින ය කිසි කුහර ඇතිවන පරමාණු වශයෙන් එක රාශී වෙලා රූප කලාපපු වසයෙන් රූපකලාප ලින් පරමාණු හැදන පමාණුවලින් අනු හැදෙනවා අනුවලින් පධර්ථ හැෙනන ොහොමොම මයි අවසාන ඔය අචේතනික සචේතනිික ලෝකය සකස්යෙන් එතකොට මෙන්නම රූප කලාව පිහිටන කොට රූප කලාපතර යම්කිසි හිටසත් පවතිනවන යම්කිසි පිඩක් ගන්න ස්වභාවයක් ඇත්නා අන්නේ එකට අවකාශ ධාතුුව කිය ඉතින් එක අවකාශ ධාත්තුුව කිය අනිෂ්පන්නය කිවේ අර පටව ආපෝත්තය ෝවායවාගේ ස්වභාවයක් නෙවේ නිෂ්පාන්න වෙලා විද්‍යමානුන් ස්භාවයන් නෙවෙයි යගිසි රූපයක් වසල්. හැබැයි අවකාශයට දරූපයක් තියෙනවා ඉරු අවකාශයකයෙන් රූපය පවතින්නේ අන්නට පටව්‍යාපතය ජෝවායෝ කියන ධාතුහතර පවතිනකං විතරයි. ඒ ධාතුහතර පෙළගහෙන් ආකාරය අනුව. ඒ රූප කලාප ඒකරාශීවන ආකාරය අනුව. එහි අතරමද පවතින ස්වභාවයි. ඒහි පවතින කුහර ස්භාවයයි. ඉඩක් ගන්නව ස්භාවටයි ආකාශස ධාතුුව කියලා කිය. එන මේලෝක විද හැටතල හැදිල තියෙන මක් විසා. මෙ මේ ආකාශුදධාතුව හේතු කරගෙන එකන මේ ලෝකේ මේ පටව්‍යාපෝතයජෝ වාය වර්ණගන්ත රසෝජා යනදවස සුද්දාාස්ටක ගත්තත් එමත්තම් පටව්‍යාපෝතය වායෝගෙන මහාභූත හතරගත්තත් මේ මහාභූත හතර සංහෝජනය වෙලා තමයි මේ ලෝකේ නානප්‍රකා රූප සකස්වෙලාති පාන ඇතිසාහ පාන ඇති පාන ඇති රූපට තව බ්ඥාන්ධාතුුවට එකතුවෙන් එතකොට මෙන්න මේ මහාභූත රූප සකස් වෙලා තියන්නේ යම්කිසි හැට තලයකට අනු එක මේ මහාභූත රූප පෙළ ගෙන යම්ගි හැ තලයකට අනුවේ හැට තලය දනි කර්මය කූුණ කර්මජයි දෑචේතනික වස්තුක් වුණත් කර්මජි ශක්තියෙන් තමයි ජනතවවින් දැ ගහක් කොලා කට කර දෙකක් කරමජිශක්තියෙන් නනිතවන්. ඒ ලෝක සත්වය කර්ම ශක්තිය හමතුව අහේතුකෝ සකසයනවනනිවේ. එතකොට හෙනන්ගේ රූප සකස්වෙද්දී. රපෝට යන්ගසි හඩ තලයයක් තිය මෙ හැඩතලිය නිර්මාණයවෙන්න කොහොමද අන්නර පරමානු අතර පිහිටන හිඩස නිසා. එ රූපකාලාපාතර පවතින හිඩස නිසා. මෙන මේ හිටස තමයි අවකාශ ධාතුව මේ හිටස නිසා ඇත්තම ඉඩක් ගන්න ස්භාව නිසා තමයි ලෝකෙන් නන්විධාකාරරි රූපපයන් එක හැඩදලපන් ඒනන් එක එක හැඩතල නිර්මාණය වෙන්නේ මෙන්න මේ අවකාසධාතුව හේතුකරගන එමනම් අවකාශ ධාතුව පවතින්නේ කුමක් පවතින තුරුද හටව ආපෝතය ජෝවායෝ කියන මහාභූත පවතින තුරවිතයි. හනම් මහාභූත පවතින තැනහි අවකාශධාතුව මහාභූත නොපවතින තැන අවකාශ ධාතු හෝසි. අවකාශ ධාතුුවක් නෑ මහාභූත නොපවතින තැන. එනම් අවකාශ ධාතු අසංගතයක් කියල කිවේ අර වැරදි වැටිහීම අක්මකක්ද අවකාශ ධාතුුව කියල ැහැමට ආකාස ධාතුුව කියන සකස්සච්ච ධාතුුවක් නවී. සකස් නොවනා කියල කිවේ අසංගතග නර්තිී නිිවී අනිස් පන්නයි කියෙන ති අසංගත කියලා කියන්නේ නූපන්නා කියන එක හට ගත්ති නැහැ කියනෙ සංගතයක ලක්ෂණ තුනත් තියෙන උපපාදෝ සංකත ලක්කන එතත් සං්‍යතස්ත්‍ය සංකත ලක්කන වයෝ සංකත ලක්කන ංකතයක ලක්ෂණ තුනත්තියෙන. එනම් අසංගත කියල කිවේ මෙන්න මේ ලක්ෂණ තුනම නෑ ඉපද්දීමක් පේන අන්න භාවිකට පත්වීමක් පේන අවසානයක් එහි පේනිනෑ ඉපදීමක් නැති තැන අවසානයක් නෑ ගැනීමක් නැති දැන අවසානයක් නෑ හමුුවීමක් නැති දැන වෙන්වීමක්න ඒ අර්සිෙන් අසංගතයකූ එතකොට අසංගත ධාතුවගේ ලකිවේ අර ලෝකය හිතන වි සකස් නොව කිය නර්තිය ඉන්නවෙ නූපන්න කිය නර්ථය ඒගැනි කර්ම අවිද්‍යා පෘෂ්ණ හේතුවයෙන් සකස්සන කර්මුණ ශක්තියෙන් තමයි මේ සියල් රූප චෛතසික චිත්ත සකස් කරන්න. එනම් අන්න සම්මා සම්බූධපියාන් වහස පෙන්වා දෙනවා සතර පරමාත ධර්මවල මොනවාද රූප චෛතක චිත්ත නිබ්ා මෙත රූප චෛදසික චිත්තතුනම සංකත ධර්ම නිවනා සංකත ධර්ම. ඒනම් රූප කියන කොට්ටාසට යතන ආකාසධාතු අයිති වෙන ආකාස රපය අයිති වී. ඒන ආකාසධාතු ආකාස රූපය ඒ ආන්ත වසයම සංකත ධර්මය. න අර සකස්්‍රෝනා කියරර්ති අර අනිෂ්පන්නයික නර්තයේ වැරදිී විදිියකට ර්ථකතනය කරගන. අනිෂ්පන්නයි කියන්න එකක් අසංකතයගෙන තාවේකක්. අර නි් පන්නවෙච මහාභූත නිසාමයි අනිෂ්පන්න ආකාශධාතුූ පවතිී. යම් දවසක මහාභූත අහෝසි වුණු සදහටම අන්න අන්න එතනයි අසංගතය පවතිීන් එමතු එතන ආකාසධාතුූ නෙවෙේ පවතින්. එනම් පටව්‍යාපෝතයජ වායෝ කියන මේ දාතු සංගතයට අයිති ආකාශධාතුව සංකෘතයට අයිති. එ නිසා කවුරහර කියනවන ආකාසය අසංකටයක් කියලා ඒ වැර්දිය අර්ථකතනය ආකාසය අසංකතයි නෙවෙේ අනි පයි හරි මට ම ත හු මට මට වැරු නක පස්නතින සකස් නෝ කියනගතම හරටම සකස් නෝ දවට පවතිය කක්ද කියලා එතුතයි නගස නමුතුර නිනෝග නර්තත් හරි සකස් නෝගගේ නර්තියගෙන අ සංගතයගෙන අර්තම නෙවේ අර සංකතයගෙන සකස් සූගවා වැරදිී සකස් සූගෙන නර්ති නේ අ සං සංකත අ සංකතගය සක සකස් නොෝගේ නර්තිනේ අවි්‍යාවේ තුෘෂ්නාවෙන් ස සංගෝජන වලින් සකස් නොකරපු අර්ථය කියෙන දහස් එකග සංෝජයන්ගේ පෘතියක් නොවී කියෙන දහසය අ සංකතිකය ඉගැන නිවනයනු රාගේ දේශී මොහෙ පලයක් නොවී රාගදේශ මහෝ නිරෝධය පලයක් ආකාසදතුවත් රාගදේශ මහොයන්ගම පලයක් දැතේරු මේ හොඳ තේර.